මේ වාහනේ ගල්කිස්ස නගරේ පහු කරද්දිම වගේ ශක්විතේ ඒ දුටුවේ. ඕන්නේ මේ දාට කන්නට අසල හෝටලෙකින් ෆ්‍රයිඩ් රයිස් එකක් ගනිමිනි. මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් වාහන දුටු හැටීම හඳුනාගත හැකි එක් සංකේතයක් ඇත. එනම් වාහනේ පැති වීදුරුවල ඇති ලා රත් පැහැගත් රවුන් සංකේතයකි. ශක්විතේ බැලුවේ මංජුල දැක නොවේ. ඒ ඒජන්සි වාහනය බව දැනගෙන එහි ඇතුළත වුන් තරුණයා දෙස ඔහු බැලුවේ ඉන්පසුවේ. ඔහු මංජුල දැක ඊටත් පසුවේ. පට්ට බැල්ලි ඔබ එහෙනම් තාම මේව නවත්තලා නැහැ. සක්විති ටික දොරක් යනත කී වාහනේ පසුපස එළිව්වේ. එහෙත් රත්මලාන හරියදී ඔහුට ඒ වාහනේ මග හැරුණි. හොඳයි මං උඹ ගැන බලා ගන්නම්. සක්විති හිමම ගත්තේ අම්මාට. අම්මේ මං ඇයි ලොකු පුතේ? මංජුලාට ඒජන්සින් වාහනයක් දුන්නද? සුරම්මයට තරවිසුවිනි. මේ ඉක්මනට ඒ සක්විති දැනගත්තේ කෙසේද? මම මේ ලොකු පුතාට කියන්න හිටියේ වෙඩින් එකේ වැඩනේ. කෙල්ලට මේ පුතා ඒක හිතන්න එපා. ඒකිට ඒජන්සි ලොරි දුන්නත් මට කමක් නෑ අම්මේ. මං කියනවට දැන් ඒකිට කතා කරලා අහන්න කොහෙද ඉන්නේ, කාත් එක්කද ඉන්නේ කියලා. ඇයි ලොකු පුතේ? අම්මා අහන්න. ඇයි කියන්න? අම්මේ ඔයා ලොකු පවක් කරගත්තා. ලොකු පවක්. පව් අපේ අහිංසක කොල්ලා. ඇත්තටම පව්. මොනාද ලොකු පුතා මේ? දැන් කතා කරලා වැඩක් නෑ. අරකකින් අහන්න කොහෙද ඉන්නේ කියලා. දැන්මම අහන්න. සක්විති කේන්තියෙන් එසේ කියා දුරකථනයේ තැබුවාය. සුරම්යාගේ හිස ගිනිපත් වූයේ. මේ ප්‍රශ්න මේ තරම් ඔඩු දුවනවාට ඇය කැමති නැත. සක්විති මංජුලාට ඇමතුමක් ගැන ඉන්නේ කොහෙද අසන්නට කීවියයි. කමක් නැහැ, කෝකරත් කතා කරලා බලනවා. සුරම්යා මංජුලාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තායි. මොරගොඩ නිවසේ අංකයේ දුරකථනයේ සටහන් වෙදම මංජුලා සත්‍ය කරන්න එපාය ෂේන්ට කටට අත තබා කීවාය. හෙලෝ. ආන්ටි, මා තැන්ටිට ගන්නමයි හිටියේ. මංජුලා කතා කළේ වැඩි කලබලයකින් තොරවය. කොහෙද දරුවෝ ඉන්නේ? මටත් මේ වෙඩින් එකේ වැඩ දෙක තුනක් ගැන අහන්න ඕන. මම මේ ඇන්ටි පොඩ්ඩක් ෆුඩ් සිටි එකට ආවා. ආනේ, මාත් දැන් ෆුඩ් සිටි එකට එනවනේ. කොහෙද, නාවලේකටද? නෑ ඇන්ටි, මේ නුගේගොඩේකට. කමක් නෑ කියන්න. ඇන්ටි මොනවද දැනගන්න ඕන? කමක් නෑ, ඔහා බඩු ගන්නකෝ, මං පස්සේ ගන්නම්. හා ඇන්ටි, විමුති අය ඇවිද්ද? තව නෑ, දැන් එයි. ආවම කතා කරන්න කියන්නද? ඔව්, මං ඉස්සෙල්ල ගත්තා මොබයිල් වහලා. මං කියන්නම්. සුරම්යාට පුදුම සිතුනි. ඇය සමගම සක්විතිගේ ජංගම දුරකථනයට යලි ගත්තාය. කියන්නම් මේ. ඒ ළමයා නුගේගොඩ ෆුඩ් සිටි එකේ ඉන්නේ. ඇයි පුතා කතා කරලා බලන්න කිව්වේ? උඹ එහෙනම් මුළු පවුලම්ම රවට්ටනවා බැලි. බලමු. විමුක්ති සිතුවේ කේන්තිනේ. ඇත්තද? වාහනේ තියෙනවා නම් අම්මා පොඩ්ඩක් නුගේගොඩ ෆුඩ් සිටි එකට ගිහින් බලන්නකෝ. නැත්තම් ගෙදරට යන්නකෝ. ෆුඩ් සිටි ගියා නම් පැය කාලෙන් ඒකේ ගෙදරේනේ නේද? මට වහින් ඔරෝවෙන් නොකිය කියන දෙයක් කියන්න ලොකු පුතා. ඉවර සුරම්යා කිව්වේ තරමක් ආවේ කියනේ. ඔයා මොකකින් අන්ද වෙලා අම්ම ඉන්නේ? ඔහට ඇත්ත පේන්නේ නැත්තම් අර රත්තරන් කෙල්ලව ගෙදරින් එලවල දාලා මේ බැල්ලිව. ලොකු පුතා, සුරම්යා කෑ ගැසුවාය. ඒ කෑ ගැසීමට වඩා ගිගුරුමට සමානය. ඒ බැල්ලි ගැන මාත් එක්ක තව එක වචනයක් කතා කරන්න එපා. මං තියන්නම් අම්මේ. සක්විති දුර්ගතනේ වසදම වේගෙන් සුක්කානමට ගැසුවේ හදවතින් ආ වේගෙ නිසාය. සුරම්යා විනාඩියක් තුල ඇඳුමක් දාගෙන පිටතර ආවාය. අනුලා, ධනේට වාහනේ ගන්න කියන්න. සුරම්යා උන්නේ ඇවිලිමිනි. අමාරුවෙන් අමුණාගත් මේ සැලසුම අවුලෙනවා දකින්නට ඇය කැමති නැත. කොහටද ලොක්කුණ උනා? නුගේගොඩ ෆුඩ් සිටි එකට යම් ඉක්මනට. ධනසරි නුගේගොඩ ෆුඩ් සිටි එකට වාහනේ පදවගෙන ගියේ විනාඩි දෙක තුනක් තුලේ. ෆුඩ් සිටි එක අසල වාහනේ නැවැත්වූ විගසම සුරම්යා ඉන්බැස වටපිට බැලුවාය. නැත, මංජුලාට දුන් වාහනේ පෙනෙන්නේ නැත. ඇය ඇතුළටත් ගොස් බැලුවාය. එහෙත් ඇය නැත. සුරම්යාව එවුලන්නට ගත්තාය. ඇය අලිත්තර මංජුලාගේ දුරකථනයට ඇමුදුමක් ගත්තාය. ඒ වෙද්දි මංජුලා උන්නේ ෂේන් සමග මොරටුවත් පසු කරමිනි. ඔහා කොහෙද මංජුලා? ගෑණිගේ කටහඬ එච්චර හොඳ නැති බව මංජුලාට ගත් හැටියෙම තේරුණි. ආ ඇන්ටි, මම මේ අපේ වෙඩින් එක වීඩියෝ කරන්න කෙනා පොඩ්ඩක් හම්බ වෙන්න ආවා. ඔයා කිව්වේ දැන් ෆුල් සිටි කියලානේ. තමාගෙන් මෙහෙම ප්‍රශ්න කරනවා දකින්නට ඇය ආශා කළේ නැත.
හැතු වැඩු අම්මා තාත්තාවත් මෙහෙම අසන්නේ නැත. මොනවා කරන්නද ඇන්ටි? මට පිස්සු නැහැදුනොත් පුදුමයි. අතනට දුවනවා මෙතනට දුවනවා. ඇයි මං විතරනේ කසාද බඳින්නේ? මං දැන් මේ ගල් කිස්සට යන ගම. වීඩියෝ කරන්න කෙනාට ඇඩ්වාන්ස් කරලා එනවා. හොඳයි. ඇවිත් මට කෝල් කරන්නකෝ. සුරම්‍යා සංසුන්ගේ කීවාය. ඇයට මේ කිසිවත් තේරුම් ගන්නට නොහැකි විය. මංජුලා බැලුවේ ෂේන් දෙසේ. ඇගේ මුණි වූ තරහකි. ෂේන්, I am sorry. අපි බබා හෙට යන්. මේ ගෑණි මට ටෝච් එක දාන්න ඉන්නේ. I am sorry. මංජුලා කිව්වේ ඔහුගේ අත අතගාමිනි. It's okay. හරවගම්. ෂේන් කිසිවක් නොකිය වාහනය හරවා ගත්තේ. ගෑන්ඩ කුමක් හෝ ඉවක් නොවැටෙන නම් මෙහෙම කතා නොකරන බව ඇය දනී. බබා, මංජුලා ෂේන්ව අල්ලා ගත්තේ හදිසියා ආදරේකිනි. මං කිව්වේ වලට තරහ නෑ නේද? ඒක අමතක කරලා දාන්න. ඔයාලඟදී විතරයි මට එහෙම හැසිරෙන්න පුළුවන්. මං දන්නවා. මේ හරිය නවත්තලා මාව කිස් කරන්න. මගේ හිතට අප්සට්. මංජුලා කියේ වෙනදාට වඩා වෙනස් වෙරෙණි. ඇහි ඉදිරිපස අසුනේ ඉඳගෙනම ෂේන්ගේ ඔඩොක්කොට හිස තැබුවාය. සක්විති ආ හැටියෙන් මගදී දුටුදී මේදාට කීවාය. මං තරහෙන් අම්මට ගත්තා. එයාට කියන්න උන දේවල් ටිකක් කිව්වා. ඒ තරහින්ම මං ඒක කියලා දැම්මා. මේදා සක්විත් දුටුදී ගැන ඒ තරම් කලබල වුණේ නැත. ඇයි මේව කලින්ම දැන උන්නාය? ඇයි මහත්තයා ඔවා අම්මට කියන්න ගියේ? ඇයි වෙන මොනවා කරන්නද? මේදා සෑහෙන වෙලාවක් කල්පනා කරමින් තේක හැදුවාය. එක දෙයක් හොඳට මතක තියාගන්න. ඔය කසාද වෙනවා. ඒ වගේම කැඩෙනවා. ලොකු දෙයක් වෙන්න තියෙනවා. ඒක උනාට පස්සේ තමයි ඇස් ඇරෙන්නේ. අපි ටිකක් බලන් ඉන්න වෙයි. කොල්ලර ටිකක් ඉන්න වෙයි. ඒත් මේ ගෑණි බය වෙන්න එපා. ඔයාගේ මල්ලි ගෑණි කවුද කියලා දන්නවා. ඇඟිලි වලට මුදු දැම්මට හිතට අගලු දාන්න බෑ. සක්විති මේදා කිව්ව දේන් බොහෝ දේ තේරුම් ගත්තේ. එකතකට මේ වෙන දේවලට ඒ තරම් කලබල විය යුතුද නැත. මාව නම් බබා වෙවුලන්න ගත්තා. මහත්තයෝ, ඔයා මොනවාද ගෑනු ගැන දන්නේ? හරියට ගෑනු ගැන දන්නවා නම් ඔයා මාව කසාද බඳින්නෙත් නැහැ. ගෑණි කියන්නේ විස ගඟක්. සක්විති අඳමතුන් මේදාගේ වතට බරවිය. උඹත් විසද? හොඳ මහත්තයගේ ආදරයට පුළුවන් ගෑණියෙක්ගේ විස නැති කරන්න. මගේ වගේ. මේදා කිසිවක් නොකිය සක්විතිගේ හිස අත ගෑවාය. මේ ඔක්කොටම කලින් මොකක් කරි වෙයි? ඒක මගේ හිත කියනවා. මේදා දිග සුසුමක් කියලා කීවාය. සක්විතිගේ දැස් පියවී තිබුණේ.